ත්‍රයිලෝක්‍ය විජේනාග පත්‍ර. එහෙම නැත්නම් තුන් ලෝකෙට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ ඖෂධය තමයි කංසා, එහෙම නැත්නම් ගංජා නමින් හඳුන්වන්නේ. පිරිමින්ගේ තියෙන ලිංගික දුර්වලතාවය වේවා, පිරිමින්ගේ තියෙන ක්ෂණික මෝචන, එහෙම නැත්නම් ඉක්මනින් ධාතු පිටවීම හෝ වේවා, ලිංගික බෙලහීනතාවය වේවා, ලෝකේ තියෙන විශ්මිතම ඖෂධය තමයි කංසා කියලා කියන්නේ. ත්‍රයිලෝක්‍ය විජේනාග පත්‍ර. එහෙම නැත්නම් තුන් ලෝකෙට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ ඖෂධය තමයි කංසා, එහෙම නැත්නම් ගංජා නමින් හඳුන්වන්නේ. පිළිකා විතරක් නෙමෙයි, රෝග ගණනාවක්, ස්නායු රෝග වේවා, ඒ වගේම ප්‍රධාන වශයෙන් පිරිමින්ගේ තියෙන ලිංගික දුර්වලතාවය වේවා, පිරිමින්ගේ තියෙන ක්ෂණික මෝචන, එහෙම නැත්නම් ඉක්මනින් ධාතු පිටවීම හෝ වේවා, ලිංගික බෙලහීනතාවය වේවා, ස්නායු රෝග, අංශභාගය, ආතරයිටිස්, හෘද රෝග, මේ ආදී සියලුම දේවල් වලට භාවිතා කරන්න පුළුවන් ලෝකේ තියෙන විශ්මිතම ඖෂධය තමයි කංසා කියලා කියන්නේ. හැබැයි කංසා එදා අපේ සිංහල හෙළ මිනිසුන් මේ කංසා භාවිතා කරා. ඒ කංසා භාවිතා කළා, ඒකෙදි අපේ මනසේ තියෙන ගුණ තුනක් සත්ව, රජස්, තමස් කියලා. හැබැයි මනසේ තියෙන සත්ව ගුණය, සාත්වික ගුණය, මානුෂික ගුණය, මනසේ තියෙන හොඳ ගුණය කංසා වලින් ඉස්මතු කළා දෙනවා. ඒ කංසා වලින් ඉස්මතු කරපුවාම කංසා බොන කිසිම කෙනෙකු බොන හෝ වේවා, ඒක දුම්පානය විදිහට පාවිච්චි කරන්න පුළුවන්, ඒක කුඩු කරලා උණු වතුරට හෝ වේවා, එහෙම නැත්නම් උණු වතුරට මිශ්‍ර කරලා සීනි ඕන්නම් වේවා ටිකක් භාවිතා කරලා ඒක පානයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම gedara කුළු බඩුවක් විදිහට, කුළු ආහාර රස ගන්නන කුළු බඩුවක් විදිහට කංස භාවිතා කරන්න පුළුවන්. ඒකෙදි කරන්න ඕනේ කුළු බඩු වශයෙන් දාන ඒ කොටස් වලටම කංසත් මිශ්‍ර කරලා කුඩු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කංසා ඉස්සර මිනිස්සු, අපේ පාරම්පරික මිනිස්සු ටික මේවා භාවිතා කළා. මේවා භාවිතා කරලා නිරෝගීව හිටියා. හැබැයි මේක දැක්කා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් ආක්‍රමණයන් තුළ දැක්කා මේ මිනිස්සු නිරෝගීතාවය, මේ මිනිස්සුගේ ශක්තිමත් භාවයයි, මේ මිනිස්සු රෝග හැදෙන්නේ නැත්තේයි, මේ මිනිස්සුන්ට රෝග හැදෙන්නේ නැතුව කොහොමද මේගොල්ලෝ මෙච්චර ඉමුනිටි එකක්, එහෙම නැත්නම් මෙච්චර ප්‍රතිශක්තියක් වර්ධනය කරගෙන තියෙන්නේ කොහොමද? බලපුවා මේකේ රහස තමයි කංසා භාවිතය. ඒ නිසා ඒකේ ඒක දැකපු නිසා මේ මිනිස්සු ලෙඩ කරන්න ඕන නිසා වෙන රටවල් වල තියෙනා වූ දුම්කල ටික විකුණ ගන්න ඕන නිසා, අරක්කු ටික විකුණ ගන්න ඕන නිසා, මද්‍යසාර විකුණ ගන්න ඕන නිසා මොකද කරේ? මේ කංසා තහනම් කරා. අවාසනාවකට අද වෙනතුරු මේක තේරුම් ගන්න පුළුවන් එකම රාජ්‍ය නායකයෙක් හෝ වේවා කිසිම කෙනෙක් මේක දැක්කේ නැහැ. මේක දැකලා මේක තහනම් ඉවත් කළ යුතුයි. මේක දුම්වැටියක් වශයෙන් සමාජයට අනුගත කළ යුතුයි. මේක මිනිස්සු තුළ භාවිතා කරන්න පුළුවන් මට්ටමට හැදිය යුතුයි. එහෙම වුණා නම් මෙච්චර තියෙනා වූ පිළිකා, විශාල වශයෙන්ම පිළිකා විතරක් නෙමේ හැම රෝගයක්ම සුව කරගන්න පුළුවන් ප්‍රබලම ඖෂධය තමයි කංසා කියලා කියන්නේ. ඒක සමාජයට භාවිතා කළ යුතුයි. මේක භාවිතා කරන්න පටන් ගත්තොත් එහෙම මේ අද තියෙනා වූ රෝග ගණනාවක් සුව කරගන්න පුළුවන්.